දිවිතුරා කතාවට ආදරය කරනවා ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ. මෙන්න මේ වගේ දෙයක් සම්බන්ධව. ඒ තමයි විශාල් සහ විශාල්ගේ අම්මා. ඒ තමයි විශාල්ගේ අම්මා සහ ඇමතිගේ දුව කතා කරන දර්ශනයක් විශාල්ට මාතුණාට පස්සේ සිදුවෙන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් ඔයාටත් පුළුවන් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලා මම මේ මොහොතේ ඔයාගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් පහුගිය කාලෙම ඔයාට මේ වගේ දෙයක් දකින්න ලැබුණ කියන කතාව අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න ඕනේ. විශේෂයෙන්ම අමතිගේ දූට දැන් උමනාව තිබුණේ මෙන්න මේ වගේ දෙයක්. ඉතින් කොහොම හරි අනිවාර්යයෙන්ම අපිට ඉදිරියේදී මෙන්න මේ වගේ දෙයක් තමයි දකින්න ලැබෙන්නේ කියන කතාව අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න ඕනේ. ඒ තමයි ඊෂට වෙච්ච දේ ගැන ඇත්තටම ලොකු සතුටකින් තමයි විශාල්ගේ අම්මා මේ වෙලාවේදී අමතිගේ දූත් එක කතා කරන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් මේ උගුරට වෙච්ච කේස් එක ගැන හදිසියෙන් මේ ළමයට මොකද උනේ කියලා කතා වෙනකොට අනිවාර්යයෙන්ම අමතිගේ දුව තමන් විසින් සලසුම් කරපු ලද්දක් කියන දේ මෙතෙන්ද කියන ඉඩක් තියෙනවා. ඉතින් කොහොම වුණත් විශාල් නැති වෙලාවක් බල්ල තමයි මේ ගැන කියන්නේ. හැබැයි ඒ වුණාට විශාල් මෙතෙන්ට හදිසියෙම කඩාපාත් වෙන්න ඉඩකඩක් තියෙනවා කියන කතාව මම මෙතෙන්දී ඔයාලට මතක් කරනවා. ඉතින් ඒ දෙයත් එක්ක අපිට ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඊට මේ කරදරය කළ යමිතිගේ දුව කියන එක මුලින්ම විශාල් දැනගන්න ඉඩකඩක් තියෙනවා. හැබැයි විශාල් මේ කිසිම දෙයක් ඒ කියන්නේ යමිතිගේ දුව පාව දෙන එකක් නැහැ. මොකද හිමුණොත් තමන්ට තියෙන අර වාසි ඒ හැමදේම නැති වෙනවා කියලා දන්න නිසා. හැබැයි ඉතින් ඒ වුණාට තමන් කියලාට මේ වගේ දෙයක් කරලා තියෙන්නේ කවුද කියන එක විශාල්ට හොයන්න උමනාවක් නැති වුණාට උදුල් ඇතුළු පිරිස නම් අනිවාර්යයෙන්ම මේ ගැන හොයන්න කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ සිදුවීම එක්ක දැන් ඉදිරියට අපිට මේ වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ විශාල් ඒ වගේම ඊෂා මෙන්න මේ දෙන්නගේ ආදර සම්බන්ධය තියෙනවා තමයි. ඒ වුණාට ඇමතිගේ දුව කරපු දේ පෙන්වන්නෙත් නැති නිසා හරියාකාර ආදරයක් විශාල්ට නැහැ කියන දෙයි මෙතෙන්දි කියන්න සිදු වෙන්නේ. ඉතින් කොහොම හරි මේ සිදුවීම් සියල්ල අතරතුරේදී අපිට ඉදිරියේදී මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා කියන කතාව මම අද වීඩියෝ එකෙන් ඔයාට පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දැන් ඇමතිගේ දූ හරිම සතුටින් ඉන්නේ ඊෂාට සින්දු කියන්න බැරි වෙයි කියලා. හැබැයි ඒ වුණාට ඒක ඒ විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. ඉක්මනින්ම යාට සුව වෙනවා මොකද අගස්ති වෛද්‍යවරයෙක් පවා මේ සඳහා යොමු කරන නිසා. ඉතින් ඒ නිසා මේගොල්ලන්ගේ සැලසුම් සියල්ල අවුල් වෙන්න පුළුවන්.